इतुरे बैलेंस का मादी नहीं
එතන ඇති වෙන්න තිබුණනේ. ටික දවසකට කලින් ඔයාගේ ගිවිසුමක් කවලම් කරා නේද? ඒකටත් ලොකු ගාණක් ඔයාට ගෙවන්න උනානේ. ආ එහෙමනම් ණයක් විදිහට ඒ මුදල ගන්න පුළුවන්ද? මේ පාර ඔයාගේ වත්කම් ඔක්කොම විකුණපු නිසා අපේයක් නැතුව ණයක් ගන්න බැරි වෙයි. ඔයාගේ අනිත් ගින්නු මුල වුණත් මේ වෙනකොට මුදල් නැහැ. කොහොමද මේ ණය මුදල මං ඔයාට දෙන්නේ? ආ මැනේජර් අමතකද? මං චොන් සොන්ගේ චංසන්ගිට කොරියාවේ බැංකුවකින් ණය ගන්න එක එච්චර අමාරු නෑ. ඔයා සුපිරිතරුවක් වෙන්න පුළුවන්. ඒත් මෙතනදී ඔයා අපිට එක පුරවැසියෙක් විතරයි. ඔයාගේ රැකියාව බැලුවත් ඒක ස්ථිරභාවයක් පේන නෑනේ. ඔයාගේ ණය ඉල්ලීම ප්‍රතික්ෂේප වෙන ගොඩක් ඉඩ තියෙනවා. පහුගිය මාසවල ඔයාට කිසිම ආදායමක් ලැබිලත් නෑ. කොහොමද මේ ණය මුදල ඔයාට දෙන්නේ? මං අවුරුදු කීයක් තිස්සේ මේ බැංකුවත් එක්ක ගනුදෙනු කරනවද? කොච්චර නම් සල්ලි තැන්පත් කරලා තියෙනවද? එතකොට මං VIP කෙනෙක් නෙවෙයිද? තවදුරටත් එහෙම නෑ. ඔයාගේ ණය සීමාවත් බොහොම අඩුයි. නිතරම ඔයා ක්‍රෙඩිට් කාඩ්යත් පාවිච්චි කරනවනේ. මං ඒක පාවිච්චි කරන්නේ. මං හිතන්නේ මගේ අම්මා ඒක පාවිච්චි කරලා වගේ. ඇත්තම කියනවා නම් මං දැන් ඉන්නේ ගෙදර කුලිය ගෙවන්න ඕනේ. තියෙන මුදල අපේට තියාගෙන ණයක් දෙන්න බැරිද? අපේට තියලා ණයක් ගන්නද? තැම්පත් කරලා තියෙන මුදල අඩු නම් අපි ණය නිකුත් කරන්නේ නැහැ. හැබැයි මම ඔයාගේ ණය ආයුධ පොත යොමු කරලා බලන්නම්. ලැබෙන්න තියෙන ඉඩ නම් හරි අඩුයි. මෙයාව විකුණනවද? අයියෝ මොනවද මම හිතන්නේ? මම්මෝ අනේ සෝරි. ඔයට මොකද වුණේ නේ? මේ පාට එකක් තියෙන නිසා මේක විකුණනවද? විශ්වාසද? මගේ පණ වගේ ඉන්න බබාලා ටික. මට අපව සල්ලි හම්බුන ගම මං ඔයාලව හොයාගෙන එනවා. මං පොරොන්දු වෙනවා. තව වැඩි දවසක් නැහැ. එතකන් ඔයාලා පරිස්සමෙන් හීරෙන්නේ නැතුව ඉන්න ඕනේ. සංගී, මේ මොනවද? පේන්නේ නැද්ද? මේ මම නිතරම හිම හේනකට අරගෙන ගිය බෑග් බබාලානේ. හරියට මගේ පණ වගේ. ඒත් ඇයි මේවා මෙහෙට ගෙනාවේ? මට 150ක් ඇති. චොන්සොන්ගේ පාවිච්චි කරපුවා කිව්වම පිස්සුවෙන් වගේ ලන්සුතියයි. චොන්සොන්ගේ පාවිච්චි නොකරපුවා කිව්වොත් නම් මිනිස්සු ගනි. මොකක්? ඔයාට සල්ලි දෝන කරන්නේ. What? Excuse me. මොකක්ද කිව්වේ? ඔයා වැරදියට තේරුම් අරගෙන වගේ. මිනිස්සු මම පාවිච්චි කරපු දේවල් වලට කැමති. ඔයා දන්නවද? මේ වගේ වටින දේවල් පාවිච්චි කරන්න ඕනේ මම විතරද? තව කොච්චර මිනිස්සු ඉන්නවද ඒවට ආසාවෙන්? ඒගොල්ලෝ ගැන හිතන්න එපා. ඒගොල්ලෝ ගැන හිතලාද මේ දේවල් කරන්නේ? හැබැයි මගේ මේ බෑග් සාප්පුවේ කවදාවත් බාලබඩියකු නැහැ කියලා මේ නගරේ ඉන්න හැමෝම දන්නවා. ඔයාට සල්ලි ඕන නම් මම දෙන්නම්. මේ බෑග් ටික අරගෙන යන්න. හැබැයි ඔයා ආයෙත් මේ වගේ බාලබඩු විකුණන්න නම් මෙහාට එන්න එපා. ඒකෙන් මගේ කීර්ති නාමයට හානියක් වෙනවා. තේරුණාද? කොහොමද මට එහෙම සලකන්නේ? මීට වඩා විකුණන්න තැන නැහැ කියලා හිතුවේ? විලියම් ජේම්ස් මනෝවිද්‍යාඥයාගේ මූලධර්ම වලට අනුව සමාජය විසින් බැහැර කරන වැරද්ද සමාජය විසින් නොසලකා හරිනවට වඩා දඬුවම් කිරීම දරුණුයි කියා අපට සිතන්න අමාරු බව පේනවා. වට්ටම් තියනවද? මට සමා වෙන්න. මිනිස්සු හිතන් ඉන්නවට වඩා ඒගොල්ල දුර්වලයි. බාහිර පුද්ගලයන්ගේ ගති ලක්ෂණ
එවගේ මේ හැසිරීම නිසා ඒගොල්ලන්ගේ හදවත පාර ගන්න අවස්ථා වැඩි. වුන්පෝ 45 කීයද? කවුද මේ? ඇයි මට මැසේජස් එවන්නේ? මොකද්ද මේ වුන්පෝ කියලා කියන්නේ? මම කිව්වද නැද්ද? ගිවිසුම අවලංගු කිරීමේ ගාස්තුව ගෙවන්න එපා කිව්වා නේද? මේ බලන්න මෙච්චර මුදලක් මේවට ගෙවන්න ගියාම කොහොමද අපි ජීවත් වෙන්නේ? මේ මොකද්ද? මම මෙහෙම දෙයක් කියන දන්නේ නැහනේ. මම මේකට අත්සන් කළෙත් නැහැ. ඒකනේ. ඔයාගේ අම්මා නිතරම සල්ලි පස්සේ යන කෙනෙක් කියලා නේද ඔයා හිතාගෙන ඉන්නේ? ගනුදෙනුවලදී ඔය වගේ වංචා වැඩ සිද්ධ වෙනවා. අම්මා නිතරම ඔයාගේ පස්සෙන්ම ඉන්නේ ඔන්න ඔය හින්දා තමයි. මං කෝඩිනේටරලට කතා කරන්නම්. බෑග් විකුණන්න තියනවා කියලා මගේ නම්බර් එක දුන්නද? කට්ටිය කතා කළාද? හැම එකකටම මගේ නම්බර් එක දීලා හරියනවද? එක එක්කෙනා නිතරම වට්ටම් ගෙනහල මට කෝල් කරනවා. වට්ටම් දෙන්න බෑ. මගේ දරුවෝ ටික විකුණන්න මට දුකයි. අඩු ගන්නට කොහොමවත් දෙන්න බෑ. රිප්ලයි කරන්න බෑ කියලා. මං අහපු දෙයට විසඳුම එක නෙවෙයිනේ. ඕක ඔය හැට දෙයක් ඈ. හැට ඒජන්සියට යන්න තියෙනවා. එනවද යන්න? මම මොකටද? හැට මට සද්දයක් දාන්න තියෙනවා. ඒකට නම් දක්ෂයි. සද්දේ දාන්න. මං තනියම ගියොත් කැසත් වැඩි වෙන්න පුළුවන්. මොනවද? මං දැන් ඉස්සරහට පුචොන්සොන් ඊ නෙවෙයි. ශක්තිමත් වෙන්න ඕන නිසා කොටියක් වගේ නෙල් අට්ටකක් දැම්මා. ඒත් හිත ශක්තිමත් නෑ. ආත්ම විශ්වාසයක් නැති වෙලා. මට හරියටම තේරුම් ගන්න පුළුවන් වුණා මං කවුද කියන එක. මං ඉන්න තැන. සල්ලි නැති එක ප්‍රශ්නයක් නෙවෙයි. සල්ලි කියන දේ එනවා යනවා. ආයි හොයන්නත් පුළුවන්. ඉස්සර හිටපු මාව හොයනකොට ඒ හැමදේම කැඩිලා බිඳිලා ගියා. ඒ කියන්නේ දැන් සොංගීගේ කිසිම විශේෂයක් නැහැ. ඒ නිසා මේ වෙලාවේ දෝමින්ජුමට උදව් කරන්න ඕනේ. ඕකේ. Anantin piyuma evitin tarukumara Mamme kena denatamath api neethinyath ekak katha kall iwarai මේකේ වැරද්ද ඔයා නිසා ඔයා ගෙවනවා කියලා කලින් අපිට පොරොන්දු වුණා නේද? ගිවිසුමට අනුව මම එහෙම කරනවා කිව්වනම් මම ඒ වචන වෙනස් කරන්නේ නැහැ. ඒ වුණත් මේ ඒක නෙවෙයි. මං කවදද මෙහෙම ගිවිසුමකට හා කිව්වේ? මට කවදද ඔයාලා මෙහෙම ගිවිසුමක් දුන්නේ? අනිත් කර කමර්ෂල් එක. මං ඒකට බැහැ කියලායි කිව්වේ. තම කියනවා නම් මේ අපේ ආයතනයේ පැවැත්ම වෙනුවෙන් කරපු දේවල්. ඔයාලගේ පැවැත්ම වෙනුවෙන් මාව අපේට තියන්න දෙන්න බැහැ. කවුද මං වෙනුවෙන් අත්සන් කරන්න ඔයාලට අයිතිය දුන්නේ? තොන්සොන්ගි. ඔයා නිසා අපි ආයතනයේ මොනතරම් පාඩු විඳින සිද්ධ වුණාද කියලා ඔයා දන්නවද? මම මේ ගිවිසුම හොඳට කියවලා බැලුවා. ඉතින් ඔයා මොකද මෙතන ඉන්නේ? මට දැනගන්න පුළුවන්ද කවුද මේ? මගේ නීති උපදේශක. අවස්ථා කිහිපයකදීම ගිවිසුම කඩ කරලා තියෙනවා. මේකේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා දෙපාර්ශ්වයටම පෞද්ගලික ජීවිතයට සහ පෞද්ගලිකත්වයට කර්මාන්තය තුළ බාධාවක් නොකළ යුතුයි කියලා. බී කොටසේ පොඩකින මොකද කිව්වේ? බී කොටසේ මං ඒකට කැමති නෑනේ. ඕකේ. තුන්වෙනි වගන්තියේ තියෙනවා දෙපාර්ශ්වය අතර ගිවිසුමක් අත්සන් කරනවා නම් දෙපාර්ශ්වයේම එකඟත්වයේ මත තීරණයකට එළඹිය යුතුයි කියලා. අනතුරුව බී පාර්ශ්වයට ගෙවිය යුතු මුදල් ගිවිසුම අවලංගු වහම ගෙවිය යුතුයි. මේ ගිවිසුමට අනුව බලනකොට චොන්සන්ගේ ගිවිසුම අවලංගු කිරීමේ ගාසුව මේ වෙනකොටත් ගෙවලා අවසන්. අවලංගු කිරීමේ ගාසු නැවත ලබා ගන්න පුළුවන්. මේ ගිවිසුමට අනුව
ගෙවීම් නැවත ලබා ගන්න අවශ්‍යතාවක් තියෙනවා නම් ලැබිය යුතු වන්දිය ගෙවන්න වෙනවා. පොනනම් මේක තව පාරක් කියවල බලන්න. කොහොමද මේ ප්‍රශ්නේ විසඳගන්නේ කියලා. අපි කැමති මේ ගිවිසුමට අනුම වැඩ කරන්න. අපේ මුදල් ලැබෙනවා නම් ගිවිසුම අවලංගු කිරීමේ ගාස්තුව ගෙවන්නත් අපි කැමති. මොකද කියන්නේ? හදිස්සියේ මට කතාවකුත් මතක් වෙනවා. රෑපානේ බෝටිගෝගේ හැංගුණු හොරු වගේ. මොකද කිව්වේ? මොකක්? ජෝසන් කාලේ කතාව. අක්ක. සොංගි අක්කා. අක්කා. මහාචාර්යතුමා කොහොමද මෙහි? කොහොමද සොංගි? මහාචාර්යතුමත් එක්කද ආවේ? ඔව්. ඔයාට වෙලාව තියෙනවා නම් අපි කෝපි එකක් බොන ගමන් කතා කරමුද? මහාචාර්යතුමා ප්‍රශ්නයක් නෑ නේද? අපිට දැන් ගොඩක් වැඩ තියෙනවා. නෑ පොඩක් ඉන්න. අපේ අක්කට ඇමරිකන් එකක්. මට චොක්ලට් දාප එකක්. හොඟ කාලයක් නේ. අපි මේ විදියට තරහ වෙලා ඉන්න එකේ තේරුමක් තියෙනවද? හිටපොකම මොකද මේ උනේ? ඔය හිටියව ගෙවින්නකෝ. ඇත්තටම මට සමා වෙන්න ඕනේ. ඔයාගේ හිතට දුකක් ඇති වුණා නම් මං ඒ ගැන පසුතැවෙනවා. මට කරන්න තිබුණේ මේ අවස්ථාව ප්‍රතික්ෂේප කරන්න. ඒ වුණත් මට ඒක කරන්න බැරි වුණා. මාත් හොඳ සිහියකින් නෙවෙයි හිටියේ. එයි. තවත් රඟපාන්න එපා. ජොන්සන්ගේ. ඔයා මෙයාගෙන දන්නේ නැහැ. ඔයා දන්නවද සිමි? ඔයාගේ කපටිකම් ගැන මං හොඳට දන්නවා. මට ඔය විදිහට සලකයි කියලා මං කොහොමවත් හිතුවේ නැහැ. මාව තනි කරලා ඔයාට ඕනි හැමදේම ඔයා කරගත්තා. දැන් ওই විදිහට වලිගේ පාත් කරගෙන ඉන්න හේතුව මොනවද මේ? නෑ නෑ. සොංගිට එහෙම කියන්නත් හේතුවක් තියෙනවා. ඔයා හොම කරනකොට මට මොනවද වෙන්නේ? අනේ සමා වෙන්න. පිච්චුණාද? ඉන්න මම පියදාන්නම්. ෂූට් එකේදී අඳින්න දින අඳමුනේ. පිච්චුණාද අක්කේ? කමක් නෑ. සොංගි වට ප්‍රශ්නයක් නෑ නේද? අක්කා. ඔකේ. කමක් නෑ. මහාචාර්යතුමාට ප්‍රශ්නයක් නැද්ද? ආ, දෙමිලනේ. ඔහොම ඉන්න. ප්‍රශ්නයක් නෑ. කියන්න තියෙන දේ කිව්වනේ. අපි යමු දෝ මැනේජර්. යමු. අපේ අක්කයි මහාචාර්යතුමයි. කවද්ද මේ තරම් ලං වුනේ? අනන්තින් පියුමා ඇවිදින් තරු කුඹුරා. කැමති කෙනෙක් නැහැ කියලා කිව්වට මේ සෙමීට නම් කැමති වගේ. තේරුමක් නැති කතා කියන්න එපා. ඇයි ලැජ්ජා හිතනවද? කවුරුත් ඔයව අල්ලනවටත් අකමැතිය කිව්ව නේද? සෙමී අතාලලා පියදානකට සද්ද නැතුව හිටියේ. බලන්න එපා හිටපු හැටි. ඒක නෙමෙයි. ඔයාට දීපු ජොබ් එක හොඳට කළා. චොන්සොන්ගේ මැනේජර් නිසා ඔයාට ඒ වගේ හොඳ දැනුමක් තියෙනක මට හරි වටිනවා. චොන්සොන්ගේ. ආ. ආ. ඔළුව කෙලින් තියාගෙන ජීවත් වෙන්න. මොකද්ද? මේ ලෝකෙ ගැන දැනගන්න නැතුව ජීවත් වෙන එක ඔයාට අමාරුයි. ඔයාට එන කරදර බාධක නිසා අසාධාරණකම් ඉවස ගන්න බැරුව ගිහිල්ලා ඔයාට මැරෙන්න උනත් ඉතින්. හැබැයි ලෝකෙට ඒ දේවල් වලින් වැඩක් නැහැ. ඔයා දැන් ඉන්නේ අන්තිම සීමාවේ. එක වැරද්ද කරකලොත් ජීවිතෙම වඳි ගන්න වෙයි. ඒ නිසා ඒකනේ. දෝ මැනේජර්ට මගේ ළඟින්ම ඉන්න කියලා කියන්නේ. මාව විශ්වාසද? මාව විශ්වාස කරන්න එපා. මට ඔයා ළඟ දිගටම ඉන්න බැරි වේවි. ඇයි? ඇත්තටම ඒ දැන් මල් ළඟ සල්ලි නැති නිසාද? බය හිතෙනවද ඔයාට මං ගෙවන්න නැති වෙයි කියලා? ඇයි එහෙම හිතන්නේ? මං චොන්සොන් ඊනේ. මට මගේ මැනේජර්ගේ පඩියවත් ගෙවන්න බැරි තැනට වැටලා කියලාද හිතන්නේ? එහෙම නෑ. දැන් ඉන්න තත්ත්වය ටිකක් අමාරුයි තමයි. මේ දවස්වල ලොකු ගාණක් ගෙවන්න බැරි නිසා
ඔයාට ගොඩක් වැඩ කරන්න කියන්නේත් නැහැ. කතා කරලා ළඟෙන් හිටියම ඇති. ඒකත් කරන්න බැරිද? ඇතුළට යන්න. පොඩ්ඩක් ඉන්න. දැන් ඔයාට උණ ගතිය නැද්ද? දැන් නැහැ. කෑම කෑම කන්න ඕනේ වගේ කියලා හැම දැනෙන්නේ නැද්ද? අපේ යුන්ජේත් ගෙදර ඉන්නවා ඇතිනේ. ඒකටම කමුද? මට බෑ. එහෙනම් මොනේ දෙකට කනවා? අම්මා ටිකක් එළියට යනවා කියලා ගියා. හරි. ඇත්තද? ඒ යුන්ජේ අල්ලපු ගෙදරට පොඩ්ඩක් ගිහින් එන්න. ඇයි? ඇයි අහන්නේ? මං අල්ලපු ගෙදරට කොච්චර ණය ගැතිද? රස කෑමක් හම්බුනහම බෙදාගෙන කන්න ඕනේ නේද? හොඳලම මේ වගේ යාට ගිහින් දීලන්න. ඔයා ගිහිල්ලා දෙන්නකෝ. මටවද දෙන්න. ඒ. මේ අහන්න බැරිද? ඔහ්. ඒ මොඩ තාම සුරංගනා කතා කියවන්නේ වයස කීයයි කියලාද හිතාගෙන ඉන්නේ? ඔයා නම් මහ පුදුම වදයක්. ගිහිල්ලා කියනවා මමයි දුන්නේ කියලා. ගෙදර ඉන්නවා කියලාත් කියන්න. අපේ අක්කා මේක ඔයාට දෙන්න කිව්වා. ගිහිල්ලා දුන්නද? නැතුව මං කෑවේ නෑ. මොනවද කිව්වේ? මොනවත් නෑ, දුන්නම ගත්තා. මමයි දුන්නේ කිව්වා නේද? ඔව් ඔව්. එයා මොකුත් කිව්වේ නැන්ද? නෑ අනේ. මං ගෙදර ඉන්නවා කිව්වද? මොන හේකටද එහෙම කියන්නේ? ඔයා ඇයි වාජනේ අරගෙන ආවේ නැත්තේ? දුන්නනම් මං ආපහු අරගෙන එනවා. ඔයාට මොලයක් කියලා දෙයක් නැද්ද? ඒක ගොඩක් වටින වාජනයක් කියලා දන්නේ නැද්ද? ආ, කල් ගියාට පස්සෙ ඔක ඉල්ලන්නත් බෑ. දැම්මම ගිහිල්ලා එක යගෙන් ඉල්ලගෙන එන්න. ගිහින් අරන් එනවා. පුදුම වදයක් නේ මේක. ඕනම නම් ගිහින් ඔයා අරගෙන එන්න. මම? ඔයා ඔච්චර වද කරනවා නම් මං ගිහින් අරන් එන්න. මේක හොඳයි වගේ. දැන් මොකද දාවි? හිස් බාජනේ අරගෙන යන්න කියන්නේ. ඔමෙන්. මගේ අතත් තුවාල වෙනම තඩින්ගේ. හවටික ඉගෙනගෙන තියෙන්නේ. මහාචාර්යවරයෙකුත් වෙලා. ආදරය කියන දේ නම් තේරෙන්නේ නෑ වගේ. එපා 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 එපා. එදා වෙච්ච දේ නෝයි තමට කොහෙත් මතක් වෙන්න එපා. මට ඒ මනුස්සයලට පාළුවක් දෙන්නේ නෑ.